සුබ දවසක් වෙන්නට කියලා හදවතින් ප්‍රාර්ථනා කරමින් ස්වාමින් වහන්සේගේ මේ මහා ආශිර්වාදය ඔබේ නිවසට ඔබේ හදවතට අරගෙන එන මොහොතේදී මට මතක් වෙනවා මෙන්න මේ දෙය. අපේ පොඩි පියතුමෙක් කියපු ලස්සන දෙයක්. දෙවියන්ගෙලේ කම්මැලි නැහැ. දෙවියන්ගෙලේ කම්මැලි නැහැ කියලා. දෙවියන්ගේ ස්පර්ශය ඇඟේ දුවන, දෙවියන්ගෙලේ බින්දුව ඇඟේ දුවන කෙනෙක්ගේ ආත්මය කම්මැලි නැහැ, ජීවිතේ කම්මැලි නැහැ, වචන කම්මැලි නැහැ, හැසිරීම කම්මැලි නැහැ, ක්‍රියාකාරීත්වය කම්මැලි නැහැ, රැකී රක්ෂාව කරන ආකාරය කම්මැලි නැහැ. තමුන් කරන දේ ගෙවල් දෙවල් දරවල් පිරිසිදු කරනවා වෙන්න පුළුවන්, උයනවා පිහිනවා වෙන්න පුළුවන්, රෙදි ටික පිළිවෙල කරනවා වෙන්න පුළුවන්, මොන දේ කරත් ඔබ මොන තරාතිරමක ඉඳලා ලොකු දෙයක් වෙන්න පුළුවන්, පොඩි දෙයක් වෙන්න පුළුවන්, ඒ කරන කිසිම දෙයක් කම්මැලි නැහැ කියන එක. ඉතින් රත්තරන් අම්මේ තාත්තේ දුවේපතේ එහෙමනම් කම්මැලි නැහැ කියලා කියන්නේ ජුවලිතයි කියලා කියන එකයි, කම්මැලි නැහැ කියලා කියන්නේ උද්‍යෝගිමත් කියලා කියන එකයි. Zealous people, passionate people. ඉතින් එන්න අන්න එවැනි චරිතයක් ඔබ රැකියාව කරන තැන තියෙනවා නම්, ඔබේ නිවස තුළ ඉන්න භාර්යාව එවැනි චරිතයක් නම්, ඔබේ ස්වාමි පුරුෂයා එවැනි චරිතයක් නම්, ඔබ දන්න කියන හැම කෙනෙක්ම එවැනි කැටගරියකට අයිති පුද්ගලයෝ නම් අන්න ඒ අයගේ ජීවිත හරි contagious. Those people's personalities are very very contagious. What do I mean? ඒ අය ජීවත් වෙන විදිය අනිත් අයට බෝ වෙන්න පටන් ගන්නවා. ඒ අය ඇවිදින ආකාරය බලලා අනිත් අයත් ඇවිදින්න පටන් ගන්නවා. Very smart, very handsome, ලස්සන walk එකක්. දකින්න ධෛර්යමත්, ඒ වගේම කඩවසම් විදියට ඒ දේ කරන්න පුළුවන්, ඒ තියෙන හැකියාව. මුල දේ කරත් ස්මාර්ට්ලි කරන්න පුළුවන් හැකියාව. ආයේ කිසිම කෙනෙකුට ඇඟිල්ලක් ගහගන්න ඇඟිල්ලක් ගහන්න ඉඩ තියන්නේ නැතුව වගකීමක් දුන්නම අන්න ඒ වගකීම උපරිමෙන්ම ඉෂ්ට කරන්නට තියෙන අන්න ඒ හැකියාව. එවැනි පුද්ගලයන්ට සමාජය තුළ තියෙන ලොකු ඉල්ලුමක්. ඉතින් කොහෙන්ද මේ ශක්තිය මේ පුද්ගලයාට දැනුනේ? මේ පුද්ගලයා හරි bright. The person is so bright looking. The way that the person is handling everything is so smart. ඉතින් මෙවැනි දෙයක් තව කෙනෙකුට හැංගෙනකොට, ඉන්ටර්විව් එකට එවැනි දුවෙක් පුතෙක් කෙනෙකුට, ඒ පුද්ගලයන්ව ඉන්ටර්විව් එකට ඉන්ටර්විව් කරන්න ඉස්සෙල්ලා ඩිසයිඩ් කරනවා, okay I'm going to take this person for our company කියලා. මෙන්න මේ ආකාරයට ජොලිතමත් ආකාරයට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ එහෙමනම් කිය පටන් ගත්තේ උඹට කියලා. දෙවියන්ගේලේ කම්මැලි නැහැ කියලා. දෙවියන්ගේ දුවල පුතාලා කම්මැලි නැහැ. දෙවියන්ගේ දුවල පුතාලට කරන්න ගොඩාක් ජාති තියෙනවා. සමහරලාට දැරල් පියතුමාගේම ජීවිතය දිහා බැලුවොත් මේ කාල පරිච්ඡේදය තුළ ප්‍රොජෙක්ට්ස් හතරක් දුවනවා. තේවත්තේ කියලා කියයි, නැත්නම් මදුරන් කුලේ කියලා කියයි, නැත්නම් කුරුළු කැලේ කියයි, නැත්නම් සුපවත්තන්න කියයි, තවත් මොන හරි ප්‍රෝග්‍රෑම්ස් කියයි. හැම මොහොතකම මොන හරි කරලා ජීවිතමත්ව දෙවියන්ව තව කෙනෙකුට ප්‍රකාශ කරන්නට. ඉතින් මෙන්න මේ ආකාරයට රත්තරන් අම්මේ තාත්තේ දුවේපතේ ඔබටත් මටත් පුළුවන් නම් ඉඩ දෙන්න අපේ ස්වාමින් වහන්සේට උන්වහන්සේගේ ස්පර්ශය අපේ ජීවිතය තුළ ක්‍රියාකාරී වෙන්නට, උන්වහන්සේගේ ලේ අපේ ශරීරය තුළ දුවන්නට අපිත් එහෙමනම් තවත් දෙවි කෙනෙක් බවට පත්වේවි, තවත් දේවත්වෙන් පිරිච්ච, දේව ස්පර්ශයෙන් පිරිච්ච කෙනෙක් බවට පත්වේවි. You will become another Jesus. You will become another savior to the other person. එහෙමනම් එවැනි ලස්සන ජීවිත පැවැත්මකට යන්නට ඔබට ජයව ජය. ජේසුගේ පිහිටයි.